බංගලාදේශ කොදෙව් පාර්ලිමේන්තු ටෙස්ට් තරඟය කියන්නේ වාර්තා පොත අලුත් කරපු තරඟයක්. මේ තරඟය අලුත්ුණු වාර්තා අතරට අපිට සම්බන්ධ වාර්තාවක් තිබුණා. කොදෙව් මේ තරඟයේ ජයග්‍රහණය කරන්නේ ලකුණු 395 ඉලක්කයක් හඹා ගෙහින්. ඒ ලකුණු ප්‍රමාණය වාර්තා වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හඹා ගිය වැඩිම ලකුණු අතරේ 5 වෙනි වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට. මේ වාර්තාවේ අංක 1 ඉන්නේ කොදෙව් කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 418ක් හඹා ගෙහින් තමයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යාම විදිහට වාර්තාගත වෙලා ඉන්නේ. ටෙස්ට් ක්‍රිකට් තරඟයක සිවවෙනීමේ ප්‍රතිකරුවෙක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට තමයි කයිල් මේයර්ස් නොදෙවි ලබාගත් ලකුණු 207 වාර්තාගත වුනේ. මංගල ටෙස්ට් තරඟයට සෙල්ලම් කළ ක්‍රීඩකෙක් දිත ශතකයක් ලබාගත් 6 වෙනි අවස්ථාව විදිහට තමයි මේයර්ස් මේ දක්ෂතාවය වාර්තා කරන්නේ. එංගලන්ත ක්‍රීඩක ER ෆෝස්ටර්, කොදෙව් ක්‍රීඩක ලෝරන්ස් රෝ, ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු, නවසීලන්ත ක්‍රීඩක මැතිව් සින්ක්ලයා එක්ක දකුණු අප්‍රිකා ක්‍රීඩක ජැක් රැඩල්ෆ් තමයි කයිල්ට කලින් පාර්ලිමේන්තු ටෙස්ට් තරඟයේ දිත ශතකයක් ලබාගෙන තිබුණේ. සාමාන්‍යයෙන් ආසියානු තනතිරිවල අවසන් ඉනිමේ පන්දුවට පහර දී මාසීරුයි කියලා තමයි පිළිගැනෙන්නේ. ඉතින් 4 වෙනි ඉනිමේ ලකුණු 250කට වඩා හඹා යන්න ලබා දෙනවා කියන්නේ පන්දු යවන කණ්ඩායමට ජය ගන්න පුළුවන් ඉලක්කයක් කියලා තමයි සලකන්නේ. කොදෙව් කණ්ඩායම ලකුණු 395ක් බංග්ලාදේශයේ චිතගොන් වල හඹා යන්න කලින් ආසියානු තනතිරිලක හඹා ගිය වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තිබුණේ ශ්‍රී ලංකාව නමට. ඒ 2006 දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 352ක් හඹා ගිය ඒ තරඟේ ශ්‍රී ලංකාව ජයගත් ඒක කඩුල්ලකින් තරඟේ වීරයා වුණු මහල ලකුණු 123ක් ලබා ගත්තා. ජයසූරියත් ඒ ඉනිමේ වේගයෙන් ලකුණු 78ක් ලබා ගන්න සමත් වුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.